අද සනල්ක YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලුවට පස්සේ සමහර විට ඔයාගේ සමහර දෙයක් සම්බන්ධ තියෙන මයින්ඩ් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි කතා කරන්න යන්නේ ඔයත් අහුවෙච්ච මමත් අහුවෙලා තියෙන බොරුවක් ගැන. ඒ බොරුවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා බ්‍රවුස් කරද්දී දැකලා ඇති මේක 10කට යවන්න මේක 20කට යවන්න මේක තව ගෲප් 20කට යවන්න කීක එක එක ජාතිය පෝස්ට් තියෙනවා. අපි මේවට කියන්නේ කොඇක්සස් කියලා. උදාහරණයක් විදිහට ඔයාව මේක මේ පෝස්ට් එක ෂෙයා කරන්න පොළඹව ගන්න එයාලා යොදන එක එක උපක්‍රම තියෙනවා. එක්කෝ මේක යවුවොත් ඔයාට හොඳක් වෙයි නැත්නම් මේක නොයව හිටියොත් ඔයාට නරකක් වගේ හොල්මනක් ඉන්නවා. මේක ඔයා 10 දිනකට යවුවේ නැත්නම් ඔයාලත් එක්ක මේ හොල්මන දිගටම ඉදීවි. මේ මැසේජ් එක 10 දිනකට යවන්න මටත් එවන්න. එතකොට ඔයාලට හොඳක් අහන්න ලැබෙයි දෙවියන් විශ්වාස නම් මේ මැසේජ් එක 20 දිනකට යවන්න. හෙට මේ වගේ වීඩියෝ එකක් වෙයි ඒකෙන් ඔයාව හැක් වෙන්න ඉඩ තියෙනවා වෙයි කියලා එයාලා එක එක උපක්‍රම භාවිත කරනවා. ඔයා ලව්වා මේ දේ එක වෙනත් කෙනෙක්ට ෂෙයා කරව ගන්න. ඉතින් මේ හොක්ස් එකක් කියන්නේ කොටිම බොරු ප්‍රචාරයකට. මේකට අපි හොක්ස් මැල්වෙයා එකක් කියනවා, හොක්ස් වෛරස් එකක් කියනවා. ඒකට හේතුව තමයි මේක ඉක්මනටම අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙන මේ මැසේජ් එක සමහර අය ෂෙයා කරන්නේ බයට. සවස් සමහර ෂෙයා කරන්නේ තමන්ට තියෙන ආදරයකට. උදාහරණයක් විදිහට ඔයා මුල් කාලෙදී කොහොම සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි මේ වගේ හොක්ස් ඔයා දැකලා ඇති. ඔයා මේවා ෂෙයා කරලත් ඇති. ඉතින් මගේ යාළුවොත් මට මේ වගේ හොක්ස් ඒවලත් සෝරි මට එවන්න වෙන එක්කෙනෙක් හිටියේ නැහැ. ඒක හින්දා මම ඔයාට එව කියලා වෙනම මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ එයා ඒකවල තියෙන්නේ බයට. ඉතින් සමහර වෙලාවට ස්කෝල් වල බිස්නස් රෙඩ වලට හදපු ගෲප් වලට පාව මේ වගේ මැසේජ් ෂෙයා කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය ෂෙයා කරන්න මුලිමුලින්ම බයට සහ ඔයාට ආදරයට වෙන්නත් පුළුවන්. ඔයා මේ වගේ මැසේජ් එකක් දැක්කා. ඔයා ෂෙයා කරා. ඉතින් මොනවා වෙන්නද කියලා හිතලා ඇති. ඉතින් මේ හොක්ස් එක හදලා තියෙන්නේ ඔයාගේ මානසිකව තියෙන කිසියම් දුර්වලතාවයක් සම්බන්ධ කරගෙන ඒ මැසේජ් එක මුළු අන්තර්ජාලය පුරාම වේගෙන් ප්‍රචාරය කරගන්න විදිහට. හරි. ඉතින් මේ ඔයා හොක්ස් එක ෂෙයා කරා කියලා ඔයාලට මොනවද වෙන්නේ? වෙන්න දෙයක් නැහැ නේ. මේක නිකන් පින්තූරයක්නේ කියලා ඔයාලට හිතනවා ඇති. ඉතින් මේක පිටිපස්සේ තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා. උදාහරණයක් විදිහට ගොඩක් කාලයකට කලින් ආපු බ්ලූ වේල් ගේම් එක. ඉතින් මේ බ්ලූ වේල් ගේම් එක කොටිම බේස් වෙලා තිබ්බේ WhatsApp වලින්. මේ ගේම් එක සිද්ධ වෙන්නේ WhatsApp වලින් මැසේජ් කරගන්න ගම. ඉතින් මේ හොක්ස් එක ෂෙයා කරන එකෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ මානසික මට්ටම ට්‍රැක් කරන එක. තවත් විදිහකට කිව්වොත් ගොඩක් වෙලාවට මේ දේ වෙන මේ හොක්ස් එකක් ෂෙයා කරද්දී ඔය දැකලා ඇති මේ හොක්ස් වල ලින්ක් තියෙනවා. මේ ලින්ක් ඔයා කවදාවත් ක්ලික් කරන්න යන්න බෑ. මේ ලින්ක් ක්ලික් කරාම වෙන්නේ ඔයා phishing attack එකකට. ඒ කියන්නේ ඔයාගේ දත්ත කිසියම් විදිහකට හොරගම් කිරීමකට ලක් වෙන එක. සමහරු මේක විනෝදේ සඳහාත් භාවිතා කරනවා. මේ විදිහට මේ මැසේජ් එක තවත් 10 දෙනෙක් ෂෙයා කරාට පස්සේ ඒ 10 දෙනා තවත් 10 දෙනෙක් ෂෙයා කරනවා. මෙහෙම මේක පිරමීඩයක් වගේ උඩට උඩට හැදිගෙන යනවා. ඒකෙන් ඔයා දන්නම නැතුව ඔය අපරාධකුත් කරලා බව සනාථ වෙනවා. ඉතින් අද ඉඳලා ඔයත් මේ වගේ හොයක් ෂෙයා කරන්න යන්න බා. මේක මුළුමනින්ම මෝඩ සහ අනුවණ ක්‍රියාවක් කියලා ඔයාලට දැන් තේරෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න අමතක කරන්නත් එපා. ඉතින් මේක තවත් ඔයාගේ බ්ලොග් එකට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් ඉන්න තවත් දවසක් මම වෙනකන් ඔයාලට සුබ දවසක්.